ස්තුර්ය හසේ කොල විතර වෙනකොට දැම අප ිතා කරන කාල හරි ක්‍රිස්තෝර්යන් හත්සේ කොළ හවිතර වෙනකොට මේ අල් හජාජ් කියන පාලකයා රාබයේ මේ අපේ රජ්ජුරු අල් හජාජ්ට පනිීඩයක් ඇවනවා මේ අපේ ලංකාවේ ඉන්නවය මේ වැඳබුවවෙච්ච මුස්ලිම් කාන්තාව හෝ අ මගොලන කරන්න දන්න හය කියලා ඉ අල් හජාජ කියනවා අවන් කියලා හැට. හරබියයට ඉටමස අපේ සිංහල රජ්ජුරු අපේ ඔකෝ සමාවෙන්ට අපේ ශ්‍රී ලංකාවේ රජුරෝ ඒ අල්හජාශකගේ ඉල්ලීම පිට මේ කාන්තාව යවනෝ අරබියයට යවුණකට පකිස්ථානයකිට හෙදී මෙ නැව කොල්ලකනෝ. අපේ ජාතික කතාව අපේ අන්න ලව් වැඩසනහනට ඔබට පුළුවන් සහභාගෙ වෙන්න සොදු සන්ඳෑාවක් මහචරය රාට් ෝදේයන් තිස්ස ජනනායකයන් එෙක් මකිීර්ති පැස්කුවල් සංකදිනෙත් සමිතා මුදු කොටුව සමඟ ොහම සොඳදුරු සස්යාමයක පහසම දින්න අපටතාරනඇත මයිටිට ෙල්කේ වෙබඩ වට හිලා ඔබට පුලුවන් ප්‍රශෂපත්‍රයක් ලබාගන්න. සපි සහකච්ඡාවට එමු අදා අපේ විශේෂන් කතා කරනවා කියල පොරොන් වෙච්චරණයකුතිනට මතකයි බොහොම දුර්ු භාග්‍ය සමයයක් පිළිබඳවවාී. කතාබහ කර කර ඉඳල තමයි මේ සමුගත්තේ ඩට ෝපතිස් රජ්ජුරුවෝ ගැන කතා කරා මේ රුවන් දෙලි සෑය කොත ගැලෙව්වා බේගිරියනි දංහැරුවවා ඔය වගේ කාරනා කියලා අවසා නේද මේ මිනි අලු මේ අර සංගබෝධි රජතුමාගේ මිනි අලු ජනතාව බෙත් හැටියට පාවිච්චි කරයි කියලා මේ වංශකතාවම තියෙනවා ගෙලස සඳහන් කරාඒ හැබැයි ලිංකිිකක් තියාගෙනවගිය මේ මිනි අලු හෙත්තරයට පවිච්චිරන කව කොහෙද කිය අදා අපට කියරද ඔවු ඇත්තෙම අපි ඉදායක වැඩ සටහන් අවසන් කළේ එතනින් ඒ සිලාහමගවරණ කියල රාජ්‍යයට පත්ච්චයි රජතුමාතා මේගේ අභාවයෙන් පස්සේ අපි හතරවෙනි අක්්ූ රජතුමා තමයියේ සිරි සංගභූ කියලා රාජත්තයටට පත්ව වනේ ක්‍රිස්තු වර්ශයෙන් හයිසය හැට හත හයිසේ හස්සු තුනාතරකා ලෙහු රජ කළේ. අපි වන්සකතාව උපටා දක්වමින් කිව්වා මේ මහජනතාව ඔහුගේ පාලනය කෙරෙහි සහ ඔහුගේ චරිතය කෙරෙහි කෙතරම් ලග්නව ආසක්තව හිටියද කියලා කෙනව නං. ඔහුගේ මියයාමෙන් පස්ස ජනතාව තුළ මහ ප්‍රකම්පනයක් ඇති වෙච්ච බව. වංසකතාව කියනවා ඔහු මල කල්හි මහජනත මේ දැඩි සෝකහැතුව. අඩා ඔහුගේ ආදානහි කටයුතු සියල්ල නිරවශේෂ කොට. ඔහුගේ ආදාහනයේ අලුද තමන්ට බෙහෙත් කොට. කළ කිව්හාම මේක මහවිශාල දෙයක්. එතකොට අපි කෙනෙක් ආගෙනන්න කොට, තන්ඩ පුළුවන් කාගෙහරි මිනිියලු බෙහෙත් හැටියට පාවිච්චි කරන්නේ කොහෙ දෙහෙම සම්ප්‍රදායක් තියන්න කියෙන එක. තැන් මහාවන් චූලවන්සේ බෙහෙස් කත්වා බේසජ්්‍ය මත්තනෝ කියන වචනය පාවිච්චි කරනවා. ඒක බෙහෙත් කොට කළයි කෙලා ඇගේ මිනිී අලු. එතකොට නුවන් අපිට සාමන්‍යෙන් හොරුපුරුදු, අදහසක් නෙමෙයි මිනිියලු ෙහෙත්වලට ගන්නවාද කියන එක මිනිියල්ලු හෙමනත්තම් භෂ්ම අාවශේෂ හමනැත්තන් මනුෂ්‍යයගේ ශරීර අවශේෂ ඒ මනුෂ්‍යයාගේ මියයාමෙන් පස්සේ අපට මතක් වෙන්නේ පාවිච්චි කරන්න මිනිසුන්ට අනවින කරන්න කියලා අප ම කිය මනිියලු හිනා කියලා නැක කියන්නේ තරට යාාතුකර්මිකව මිනිස්සුන්ට අනවින ඇතිකරන්ට හෙම කරන්නවයි කියලා සමාජයතුළ පිළිගැනීමක් තියෙන හෝගේ දවසල අපි ඇත්ත නැත්ත දන්න දොස්තර මහත්නෙක් තමන්ගේ බිරිඳගේ මිනි අලු මුද්ග දාගන හිටයි කියලා මේ පහගේ දවසල් කතාබහක් ඇති වුණා ආය තමයි ඒකයන්නේ ඒවට යම්කිසි අධිබෞතික බලයක් තියනවාය කියල විශ්වාසයක් අපේ සමාජය තුළ තියනවා මිනිියල කිවොත් එෙම අපි හරි සලිත වෙනවා හැබැයි අපේ වන්සකතාව ඉතිහාසේ තියෙනවා නම් එක්තරා පාලකිකුගේ ශරීරය දවාගත් අවශේෂ බෙහෙත් හැටියට පාවිච්චි කරයි කියලා අපි බලන්ඩෝන මේක තින පස්සුබිම මොකක්ද කියලා ඇත්තෙම මේ ශරීර අවයව ශරීර කොටස් බෙහෙත් හැටියට පාවිච්චි කිරීමේ සම්ප්‍රදාය එහි ඉතිහාසයක් තියෙනවා. අපි මේක දිහා හොවෙලා බැලූත් එහෙම ඇත්තෙම සම්ප්‍රදාය ප්‍රචලිත වනේ චීනය. මේ චීනයේ මේ පිළිබඳව කරුණු ශල ප්‍රමාණයක් ස්යාගෙන තියෙනෝ. විශේෂයෙන්ම මේ ක්‍රස්තුපූර්ව හයිසිය හැට අටට දින නිර්ණය කල්ල තියන මවාං චූඩි කියන ස්ථානේතියන සොහොනක තිබිලා මේ චීන පුරාවිද්‍යක්ෂීන්ට මේ කාලි ගත්තුත්තයම සමවෙෙන් කිෂ්ට පූර එකසි හැට අට කිය රජ රජවාන්ස කීං රජවන්සේ කාලෙ තමයි සොහන ක්‍රිස්තුපූර එකසිය හැට අට කියලකවා ම අවරුදුු දෙදස් එකසයයක් විත එකසිය පණහක් කතර පරණයි මේ මවාං චුඩි කියන සොහුනේති බිල හම්බනාා ලේකනයක් මො සොහනක් ඇතුලේ දේවල් හඟ ප්‍රවේශම්සායගතව ආරක්ෂාවයනවා. ඇතුවට මේ ලේඛනයේ තියෙන්නෙමොකක්ද මේ අපපි දැ 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 අද මේ වෛද්‍ය විද්‍යාවේ කියනව නං ඔය මැටීරියයා මඩිකා කියන එක කියන්නේ අෞෂධවේදය ආම ප්‍රතිකාර සඳහා ාම ස ලෝජි කල ෆාර්මකෝ ලෝජි කෙල කියෙනවාවනේ අන්න ඒ විශ. මැටීරියයා මැඩිකා එකක්.ඒ වට්ටූරුවක් තමයි මේ සුහන තිබිලා හම්බුණේ. මේ මේක තියනවා මේ චර්මරෝග, රග මලබ මේ අර්ශෂස් රෝගය ඒවගේ මද බටහිරවෛද්‍ය විද්‍යාවේ හෝනියා කියලා හඳුන්වන රෝ තත්ත්වේ රෝගතත්ත්වය ඉලන්ට සර්පයන් දෂ්ට කිරීම. කියන කාරණා හතර සඳහා කොහොමද මනුෂ්‍යන්ගේ ශරීරවල කොටස් සහ ශරීරයෙන් වැෑහෙන ඇතැම් ශ්‍රාවයන් බෙහෙත් හැටියට පවිච්චි කරන්නේ කියන එක ගැන මේ මවාං චූඩිවලින් ස්යාගත්ත කවිංග රාජවන්සේට අයිති ඒ ලේඛනේ සඳහන් වෙනවා. එතකොට ඒ ලේකනය පදනම් කරගෙන ඊට පසුකාලේ ලකනය හොඳට අධ්‍යයනය කරලා ඊට පාසේ විශේෂයෙන් එක්ද පන්සි අනු හතේදී. ලේ ශිද්‍රහන් කියන මහත්මයා ලියපු බෙංකාෝ ගංශු කියන කෘතිය එක ඉංග්‍රීසියට පරිවර්තනක කරොත් කලසිකල් මැටීරයා මෙඩිකා අප සිංහලයෙන් කිව්වත් සම්භා්‍ය බෙහෙත් ද්‍රව්‍ය. කියන ඒ බෙන්කාවෝ ගංශු විසින් ලියපු එ පොත විිස්තර කරනවා බෙංකාවෝ ගංශු ලිශින්ද්‍රහන්ගේ ඒ පොත බෙන්ංකාව් ගංශු පදනම් වෙන්නේ. අ මවංශූඩි කියන සොහොනෙන් සොයාගත්ත අර ලේඛනය මත. එතකොට බෙංකාවෝ ගංශු කියන මැටීරයා මැඩිකා එක සඳහන් කරනවා. මනුෂ්‍ය ශරීරයට සම්බන්ධ ශ්‍රාවයන් කොටස් තිස් පහක් මේ බෙහෙත් හැටියට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඇත්තෙම බැලුහම මේ ඉතිහාසේ ආපසට ගහාම ක්‍රිස්තුපූර දෙවැනි සහස්්‍රක වර්ෂය ඒක ඇනි මීට අවුරුදු දෙදාහකට එපිට කාලේ ඉඳලාම චීනය තිබුණා මනුෂ්‍යන්ගේ ශරීර කොටස් ෙත් හැට පවිච්ච කිරීමේ දර්ශනයරි ඔබට මතකද අපේ අවස්ථාවක කතා කලා දුටු ගැමුණු රජතුමාගේ සේනා සංවිධානය පිළිබඳව කටයුතු කරනකොට කාවන්තිස්ස රජර්තුමා චීන හමුදා විශේඥ දර්ශනයකයගේු දර්ශනය කෑන මාර්ශල් ආට් ගැන ඒවා අධ්‍යයනය කරන්නට ඇති ඒ සම්පූර්ෙන් ප්‍රචරිත වෙල තිබුණ ආසියාවම ඒ අනුව ඒ මූල ධර්ම අපට පේනවාකාවන් තිෙස රජුතුමාගේ සටන් සංවිධානය කිරීමගල ඒය නිසා මේ දැනුම පිදන්නවා ොන් ිසිේස් තුමා ගැන බදුරජාණන් වහන්සේ ගැන චීනේ දැගෙන හිටියන. බෞද්ධ සූත්‍ර ධර්ම චීනයට ග කියන ටිබෙට ගැ වද නොව එකක ප්‍රඥාරමිතා සුත්‍රය. එතුොට ඒවාගේම තමයි චීනේහිටපු කොන්ෆසිස් තුමා ලෞට්ේ තුමාාවඩ පුළුවන් ඒයගේ අදහස්සු දහසුත්. බටහිර පැත්තටංකර්ණය වන අමුුද මේ වෙෙන්දූ මංකරානමේ හ හර ගිල්ල නවතින්න න් ෝන හරි ි න ර දෙවල්ලගේම ගිහින් එක් අරංගෙන ේවල් රගන්න වල් තිේෙනවාන තැන් අපේ අපේ සිංහල අපේ ළමයිනෝ ගොල්ලු බටහි රටවල්ල එංගලන්තේ වෙන්ඩ පුළුවන් බලන්ඩ නර වෙන්ඩ පුළුවන් ලොස්න්ජලිස් වළ වෙන්ඩ පුුවන් ිලානොල වන්න පුලුවග ඔය ිහිල්ල ඉන්නවාන කාල අවුරදු ගනන්න ඉන්නවා එතර ද ඒගොල් අපේ රට රහමත් නිකං අපිට මේ අපේ සාමාන්‍ය අර මිලානො ගක්ක නැනමෙන නිිලානයගලින් ආි වගේ ගති අපේනවානේ ඇඳුමෙන් හැසිරීමෙන්ලින් හරිකෝඒදේවල්ලු ලිින් එම පේනවා අඒක තමයි සංස්කෘතිය කියනගේ ලක්ෂණය අපි කිවනේ දෛහිකව නොවෙන අවනවර්තනයක් කියල සංස්කෘතිය කියන ඇගේ අනවර්නය වෙන්න නෑ නැමත් අපේ චරයාවන්ගේ හැසිරීමම්ලින් අපේවැ හුරුපුරදුරු එදි මේ කැන්ඩති නැතින් මනුෂ්‍ය ශරීරයේ කොටස් බෙහෙත් හැටියට පාවිච්චි කිරීමේ දැනුම. අපට ආවේ චීනයෙන් කියන එක ඉතාම පැහැදිලි ලෙස අපට කියන්න පුළුවන්කමට තියෙනවා. ඒ මොකදහෙම කියන්න පුළුවන්කමට තියෙන එවාන් මේ කාලෙ වෙනකොට විශාල පරිමාණයෙන් චීනයත් එක්ක අපේ ගනු දෙනු පටන්ගන්නවා.හරිඒ චීනයඇත්ති විජේ සසාබධතා චීනය විතරක්න මේ අගනිධ ගාසිය අවත් එක්ක විශේෂම සුමාත්‍රාව. මේ කාලේ සුමාත්‍රා ඇතුළු අගනිදිගාශය විතාම බලවදභාවයට පත්වනෝ. ඉතිං ඇත්තෙම මේ කාලේ චීන ස්වාමින් වහන්සේලා සැල්ලක යුතු පිරිසක් බටහිරට නවා ඉන්දිාවට යනවා අපේරටේ නොවා. ඒ එන්නේ අපි දන්නේ ෆායින් භික්‍ෂූන් වහන්සේ වැඩම කලා කෙලා විතරණේ ඒ උන්වහන්සේගේ අර බ්‍රමණවෘතාන්තය උන්වහන්සේගේ මේ ලියාතිබෙන කරුණු දේශාටන වාර්තාව නිසානේ නමුත් ඒ සියන් නැතුව ඇවි ලියන් නැතුව ගියායිකච්චර ඇද ලංකාවෙන් තානාපති ගම හතරට වැඩිය ගිහිල්ලති නො මේ කාල වෙනකොට චීනට හරි අග්නිදිගාසයාවෙන් චීනට ගේ තානාපති ගමන් ප්‍රමාණය විස්සකට අධිකයි. එතුන මේවා හරහා භික්‍ෂූන් වහන්සේලා ගමන් කළලා ඒ භික්‍ෂූන් වහන්සේලා මේ හෙයාවා දැන් ඔය අපි වැඩිය අහල නෑ මේ හුයි චා වූ කියන චීන භික්‍ෂූන් වහන්සේ ගැන. උන්වහන්සේ ලංකාව තියෙන මැනික් ගැන ලංකාව ගැන ලොකු විස්තරයක් ලිය ලතියන මේ හුයි චා වූ කියන භික්‍ෂුන් වහසේ ය කාලදස මේ කාල මේ තාගරන කාලේ යැ මේ කතාගරන කාලේ එතකොට ඇත්තම ලංකාවෙන් ඔය චීනයට තානාපති ගමන් පටන්ගන්න තායවනි හත්තුනි සතවර්ශවල දැම මේ කතාාරන කාලවල්ුල. එතකොට තානපති ගම් ගයා ගෙ වහම කෙනෙ හ් පුල ීනයත්තක ම. ක තානාපති කියයනගේ අදහස් කරට ඇත්තෙන්ම කළේ මේ චීන බලය සැලකවලත ව්‍යාප්ත වුණා ඇත්තෙන්ම මේ රටවල් හොඟක් කළේ මෙ චීනයට චීන අධරාජයට පඩුරුපාක්කූඩං යෞප්පපු එක මොකද ඒක කර්ු හොඳ හි හොඳ හිතතියාගන්න හොඳ හිත තියා ගඩ එතකොට මේ චීනයට පන්රුපාකූඩන් දෙනක ගැන අපට අමුතුුවෙන් කියැන්ඩ වමන නෑනන්නේ අපි දන්නවා චීනයටට කොහොට පඩරුපාකූ ඩක් රජයෙන් දෙන්න කියන එක ඒ කාලෙ රජ ඒ විදිහටම කරපු බව අප පේනෝ මොකද චීනේ වෙළදාාධිපත්වය ප්‍රචලත වෙනට දේශපාලනටදාල ගන්නේ මේ වෙළාධිපත් ප්‍රධාන වෙන කොට ඒ වෙළඳදාධිපත්්‍යත් එකක දේශපාලනාදිපත්වයත් ගොඩනැගෙනවා ඒම ගොඩනැගෙන ගොට අප අපි වගේ කුඩා රටෝල්වට කරඩ පුලුවන් දේ තමයි අපි යම්කිසි මනාද තානාපත්තිම ඩිප්ලෝමැටික් විදිහට. හොඳ විදේශ සම්බන්ධතාවක් ඇතුළත් මේක බොහම සාධාරණයෙන් කටයුත්ත කරගෙන යන්න්න කියැන බේ ප්‍රධන අධරාජවරුත් එක් ද මේක යැන අපිට අහිතක් හිතන්න ද නැ දවාන පිතිස ර ජරු කොරතේන ශෝරජුරුත්තෙක් ඉතින් එහින්දා අපි අ ලෝක බලවතෙක් නිර්මාණය වෙනකොට අපි විදේශ ප්‍රතිපත්වය හරිට සකස් කර ගත්තා මෙමයි බලවතුන් දන්නවා සමගාමී බලවතුන් එක් ඒ කොහොමද ඔවන්ගේ බලයකල සමල්ලාවට පුතක්ජනට වැසි අපි දන්න නැතුවෙන්න්න පුළුව ඒගොල්ල ඒගොල්ලව දන්නවා ඒ දන්නවානේ හරි එඇතකොට මේගේ මේවාගේ චීනය සමග හෙම සබදතා අපි දෙගින් දෙකටම පැවැත්වයි වගේ තමයි වවාන් ඇත්තෙම දැන් අපිේ රටේ ඇතුලේ දවල්ල මේ කතා කරේ. මෙ මනාද හතරවෙනි අග බෝධි රජවෙනවා සිලා මේක වරන්සේ සිරි සංග බෝ කියලාෙන ඔය වි අපි මේ රට ඇතුලි තියෙන කතාන කතා කරේ දැම්ම අපි රට ඇතුළ දේවල් කතාර යනකට අපි දැන් කීපවරක් මේ වැඩසරනය අදත් අපි කිව මේ අපිම අස්ථාවර කාලය කි මේ ඉන්න කියන එක එතට මේ අස්ථාවර කාලය ඇයි මේ දේශපාලන්නේ මේ විදදිහට අස්ථාවර වෙන්නේ කියන එක පිළිබඳවත් අපිට මේ මේ සාකච්ඡා කිරීම අවශ්‍ය වෙනු ඇයි මේ අස්ථාවනත්වේ ඇති වෙන්න කියන එක දැම හැම කෙනෙක්ම බලට පොර කන්න බව මෙතන පේරවාන බලයට පොරකන්නේ ඇයි බලේට පොරකන්නේ ඒ බලේගේයටට ප්‍රයෝජන ඇත්වෙන නිසා බල බලට පොරකන්නේ බලට ප්‍රයෝජනත් සමහර තියනවාව බලේත් ප්‍රයෝජනය කියන එක ආකාර ගණනාවත්යෙන්ද පුළුවන්. බලය තමාට පෞද්ගෙලික ප්‍රෝජන වඩ පුුවන්. බලය තමාගේ වර්ගයායට ප්‍රයජන වන්න පුළුව හැබැයි කෙනෙක් ඉඩ පුළුවන් බලය තමාගේ රට ජාතිය එක එක්සත්භාවය වෙනුවෙන් ප්‍රයෝජනයට ගඩ කල්පනා කරන චරිතත් ඉන්නවා. ඒසා බලය අපේක්ෂා කරන හැම කෙනෙක්ම අපිට දාණ්ඩ බෑ එකම ගොඩගට. ඔවුන්ට තේන්ඩ පුළන් ඔවුන්ගේ පෞරුෂ්‍යය ඔුන්ගේ දැක්ම ඔවුන් උපතේ සිට පුරදුකරපු ගුණධර්ම මෙම ආචාරධර්ම ඒවත් එක් ඔවුන් බලය භුක්තිවිඳන ආකාරයේ අපේක්ෂාවන්. වෙනස්වෙට පුළුවන් ඒවගේම එවැනි හොඳ සද්ධ අපේක්ෂාවකින් එන බලය ලැබුරට පස්සෙත් වෙනස්වල වෙනත් මාර්ගක යන්නත් පුළුවන්. ඇ අපිහම අවස්ථාව ඕනෑ තර දකළලතිනවා ආයතනවල නො එෙක්තැංවල ඉතා හොඳ කෙනෙක්ම අුත් මේ බලය ගත්තුත් කෙලා හිතුව මෙයා හැසිරෙන් අන්න හසිියල්ුම දෙදනාට වඩ නරක විදිීර්තමයි ය හැසිරන්නේ. ඒ බලය කියනක ඒ වගේ ඉතාම සක්‍රීිය ගම්මිතාවක් තියරන ශක්ති ප්‍රභවයක් බය කළක මෑත කාල අප කලාගත්. නොබෙල් තෑක්ගට පවා යුදේශ වඋන්සන්සුකි බලේටාවන් පසේ කටයුතු කර විදිේ ඒයි කටයුතු කර ප විදේ පසම බලාපොරොත්තු න නෑ එතකොට නිල්සන් මන්ඩෙලා බලට පත්වන පස්ේ ෙල්ස ැන්ඩල්ලගේ නොන මන්ඩලා ටයුතු කර ද න්ම නෙල්ස මදලාලට එතුම තියයාගන්නද දික්සාත් කරන්න ත්තටයි ත්ට පරිවර්තනය වෙන ඒක තමයි ඒක තමයි ම කිවෙනවාන් බලය කියනය එක පිළිබඳව අපට කිසිවිටකත් අනාාවකකි කිව නොහැකි දුරතියලා. බලේ බුක්තිවිදිනායි බලය හැසිරෙනය ඒ ඒ ඇත් බලය ලබාගත්නායට සම්බන්ධය. මේ සියලු දෙනාම එකම රේකාවක හිටගෙන අපි හාවසට යනකට ලයි බයරෝල වහල ඉන්න කුරල්ලු ඒවගේ සමාන්තරව ඉදගෙන එක මරමුණට යයි කියෙ අපට කවදකත් ශවාස කරන්න බෑ. ඒ ඒවා එම විශවාස තියාගෙන දල කඩුුණ හම තමයි සමාජිතුල නොයෙක් ආතතිී නැතිවල ප්‍රශ්න ඇතිවවෙන්න ඇති ම කිය්ඩගේ අපි කතාකරගෙනන්න ප්‍රධාන යිතිහාසයක කාලපරිච්චේදය තුළ. ඉතිහාසය කතා කරන කොට අපට ඉතිහාසය අපේ කරට ඇතුළටම සීමවෙලා කතා කරඩ බෑ. අපි බලන්ඩෝන අපේ රටේ ඉතිහාසය තුළ ඒ චරිත හැසිරෙන ආකාරේ අපි මුහුණ දෙන සිද්ධී. මේවා කුමන පුළුල් සමාජ දේශපාලනික හේතු ප්‍රත්‍යයන්මත රෝපනය වෙලා අතු ඉතිදාල වැඩිල්ලා යනවාද කියනෙකක් ැන් අද බලන්ඩ අදේරටේ දේශපාලනයේ දිහා බැල්ලූ රට රා්්‍රපාලන ගන ම කතා කරනේ තැන්තැන් වල පුවත් පත් සාකච්චා පවත්න දේශපාල නැගනෙමේ. රටේ තන්ත්‍රි, රා්්‍රපාලනය ගැන බැලූත් එහෙම අද අපිට ඉතාම තදබල්ල ලෙස කලාපය හා ලෝක දේශපාලනයට අපට බල පෑම ඇතිකර යන ටත් නෑක බේ දැමේ ද එල්ි වෙනකොට වෙච්ච දේ හ දැකි කියයන්නේ. අපේ රටේ නෝන අප අල්ලපු රටේ සමාගමක්කට පුළුවන් අපේවාහනේ ගැ පටෝඩටිකේ මිල තිරණ පි තිීරණය කරන්න. ඒ කොච්චරක එක ඒඒ ඒක ම මෙහිතන්නහ කොච්චර බලපෑමක් ඇති කරන්න පුුවන්ද කියලා. ඉති මේ අපේ පාලකයෝ මොකද කරේ මේවා දැකලා. ෙනෙක්ෙතරන්න ල අයු අපි රි හාම තාම අදීන ජාතියක්නේ අපි සිංහයන්ගේ පැවතගෙන ජාතිය මොකට චීන පඩුපාකූඩන් ගෙනනිච්චේ ෙ හිදන්න පුලන් ඒ මේ හිතල අදහස්ඒ පැන්ටස සඇතුලි ජීවත්වනොත් එමට රටක්ේ ලෝකයේ ඇතිවන ගම්මතාවන්නක ජීවත්වට බතඒ පෙරා ගේෙසිකර සිංහව ටික තම බාලත්න න ඉන්දියන් සමමාගම තෙල්ම වැඩික ඩිරන ඒ බාගන්ඩොත් අපට අමතක වැලද අපේ හලිතවෙන ඒෙනිස අපි තාම. අපි කවර වශන තින ප්‍රැග්මටික් කෙලා ඉංග්‍රිසි භෂාව අපි හරිමආනුභාවික විදිහට තමයි දවල් ගැන කල්පනා කරට ඕන අපට අපේ හිත්තුවල තියන ඇතැම් අදහසිස්සරහට දාලා ඒවැෑන් ප්‍රේරණය වෙලා එහෙම ඒ ආත්මගතව අපට රටක්හෙම එම ඉස්දිරියට ගෙනයන්න හරි අමාරු අපි අපි ජීවත්වෙන්නේ පද්ධතියක් තුළ අපි පද්ධතියක් තුළ ජීවත්වෙන්නේ අනික අපි භභානකඩයක ඉන්න මොකද අපටත් ඒ අශ්‍යරන දේවල් අපට අපි ගව නෑ න ැ ඔබ හුස්මගන්නමින් ඉන්න හුස්ම ටිකටච වාය අපට අයිති නැත්තම් ඒකට නානය කර නුත්තේම අපිමකොද ව අප මොනතරම් ත්‍රස්ථ වෙලා මරණබයක ඉන්නට වෙනද හගේ ට ක්ෂ ක්ෂ ල ඉ එනිසා තමයි රටක රටක ස්ථාවරත් ඉ අපේ පාලකෝ සමහර හුඟක් දෙනා අපට පේනවා මේ මේ පරාධීන භාවේ මේ ඉතාම සීග්‍රේන් වෙළදාම දියුණු වෙනකොට අම අගධගාසියාව දියුණුුණා චීනය දියුණුුණා ඒකම නුවන් මේ කාලෙ වෙනකොට බටහිරදික දැන් අපි ඒකවතාකත් කතාය කර මාතොට තියෙන වරය නගරය ගැන ඒ වරාය නගරේ ක්‍රියත්මක වුණේ වරය නිසානේ වරය නිසා ක්‍රියත්මකන වරාය තියන්න නම් වෙළඳාම තිෙන්න් ඕන. හරි එතකොට මේ කාලේ වෙනකට බටහිර පැත්තේ බටහිර පැත්තිේ තිබිච්ච වෙළඳදාමතනය අපට හුඟාක් බලපෑවේ මාතට වරායට මේ මාතට වරාය ක්‍රයත්මකවීම සඳහා මැදපෙරදිග තිබිච්ච වෙළදාම සක්‍රීියතාව ඉතාම තියවුණු ලෙස බලපෑමක් ඇති කලා. එතකට මේ කාල ැද පෙරදික ඇති වෙච්ච වෙනස් කම්මුණවාද කියෙක ගැනත් අපි කල්පනා කල්ල පැලන්ඩෝන උදාහරණය කැඩිට කියනවන අපි දන්නවා අර ඉරාන ඉරක යුද්ධි පැවිතිච්ච කාලේ අපට විශාල බලපැමත්තිබුණනායකට මට මතක හස්ස්‍යයාත්‍රාහම පරක්කු කලා යන්න ඇැතුව ඒ මාර්ග වෙනස් කලා එතොට ඒවා මේ කොයිල අපි එකන්ගේ අපි ජාති්‍යන්තරව පද්ධතියක් ඇතුලේ ඉන්නේ දැන්ි අපිට පේන දසල රුසියාව යම්කිසි සංග්‍රාමික ්‍රවශයකට යන්න උත්සාහ ගන්න වගේ පේන අපට මනාවකි කියන්න බෑ ඔයි ඔය තත්තු යටත්තෙක අපට බල්මොද අපි හුඟක්ම යපෙනයනෙ ෙද යැපෙනකොට අපට ඒ බල පාන හර ඒකන අත රටක කකිවසුමක්ෙරෙීමමට හම්බරිසාව හැදලේව යිතකොටන ඒ බලප ඉතින් මේ අපිේ නිසා අපේ හටේ ඉතිහාසය ගැන කතා කරනකොට අර රජ්ජුරුවාවා, මේ රජ්ජුරුවා මේ රජ්රු අ රජ්ජුරූ ැරවා කියන එක සිද්ධිවාචක ඉදිරිපත් කරන එක හරි. අපි හණ්ඩෝන ඒ කියන රජ්ජරූ බී කියෙන රජුරු මැරුයයි. ගාතනය කළේයි. කෙනෙ අප හන්ඩ පැයකට උත්තරයදදෙන්ටබ මේ වැඩසටහන් සවන් දෙන්නේ බුද්ධිමත් අප හිතවත් ශ්‍රාවකයෝ හිතවත් ප්‍රේක්ෂකයෝ හරි අපේ දරූ. හනුව ඒයිඒයිඒයි රජුර රජරම මැරුවේ එක වැරදි වැඩක්නේ දමුමකද වට හතු මේකාි තත් තත් පරිදි තෙරුම් ගන්න මිනිහ තව ිනිහෙ ාතනය කරවා එක සුරුට වැඩන්න වේනිුවන් ඒකට විශාල සමාජ වගකීමක් තියෙනවා වග කියන්නවන් මේවා වෙන්නේ ඇයි ති අපට පේනවා මේ කාලෙ වෙනකොට චීන යයක්න දිගාශයාවත් යම් යම් වෙනස්කං ඇති වෙනවා ඒවගේ යම්යම් රාජ පෙලපත් බලවත්වෙනවාඒවගේම මැද පෙරදිග පළලාත්වලත් දේශපාලනිික වශයෙන් ලොකු වෙනස්කම් ඇති වෙන මේ කාල වෙනකොට මැද පෙරදික කොටස් දෙකට බෙදිලා තිබුණ. එක පැත්තකින් බයිසන්තියානු අධිරාජය ඒ බයිසාන්තයානු අධරාජ්‍ය සුළුවාසිය සහ ඊජිප්තුවට බල පැමැති කලා අනි පැත්තෙන් සැසේනයෙන්න අධ රාජ්‍යය. සසේනියානු අධදිරාජ සසේනයනු අධිරාජ්‍ය යටතේ ප්‍රචිියාව ඉරක්කය බාරයෙන්ක්ුවේට් කටාර් මේ ඔඋක්කොම සැසේනියන අධරාජය යටතේ තිබුණේ එතුට අපි දන්නවා සැසනියානුහම ආධිරජ්‍ය පර්චියාව එඒ ප්‍රදේශ තිබ දැන් ඉරානි රක් ප්‍රදේශයෙන් ඔය ප්‍රදේශ කේන්ද්‍රරගෙන මේ කොටස් දෙහෙකට මධ්‍යධර්ණය ප්‍රදේශය බෙදිිල තිබුණ එහොලො සටන් කලාඒවගේම මේ ක්‍රස්තු වර්ශය හාර්සතිස් හයිසි ඇතිස් සතර විතර වෙනකොට මුස්ලිම්වරු මේවෙළදාාමට නො එතකොට ඔය මේ අපි දන්නව මේ අරාබී ඉතිහාසය ගැන කතා කන්න නොට කාලිස්්වරු ගැන දැන් ප්‍රධාන කාලිස්්වරු පරම්පරා දෙකක් හිටියා ඕොමයි අද කාලිස්්වරු හිළඟට ඕමයි අදවරු තමයි හුඟක් බලවත්තුනේ මේ ඕමේ අදත් කාලිෆරු ක්‍රස්් වර්ශය හයිසේ හතලිස් තුනේදී ප්‍රෂියාව ආක්‍රබ්ොමහෝ. ආ්‍රමණය කරවා එතට මෙමගේ වෙනස්ක මැතිවුණා දැම්ම තවෝට උදහරණයක් යන්නන් අපි වැඩිපුර සාකච්ඡා නොකරන කාරණනයක් තැ ක්‍රිස්තුවර්යෙන් හත්සේ කොළ හවිතර වකට දැම අපිතා කරන කාල හරි ්‍රිස්තුවර්සියන් හත්සේ කොහා විතර වෙනකට අල් හජාජ් කියන පාලකයා රාබියයේ. මේ අපේ රජ්ජුරු අල්හජාෂ්ට පනිවිඩයක් ඇවනවා මේ අපේ ලංකාවේ ඉන්නවාය මේ වැදභුවච්ච මුස්ලිම් කාන්තාව වැමගන් කරන්න දැන්න හය කලා ඉතින් අල්හජාජ් කියනවා එවන්ඩ කියලා හට හරබියයට ඉටමස අපේ සිංහල රජ්ජුරූ අපේ ඔකු සමාාවෙන්ඩ අපේ ශ්‍රී ලංකාවේ රජුරුවඒ අල්හජාජ්කයේ ඉල්ලීම පිට මේ කාන්තාව යවනවා අරාබියයට යහුණකොට පකිස්ානය ටහෙදී මේ නැව කොල්ල කනෝ හරි ඒ නැව කොල්ල කැහැම අල්හජ් ඔය මේ මුොහම්මද ඉබං අල්කාසිම් ගැන සඳහන් වනවා ඉට පස අරගලයකට ගහිලා ප්‍රශ්න ඇතිවනවා මේවා අපි දීර්ගවශය කතා නොකළත් දැම්බල අපේ ඉතිහාස අපි රජ්ජර ිය ලවන වැැද වූ මුස්ලිම් කාන්තාව ඉන්න අපේ රටේට ප්‍රශ්න ප්‍රශ්නයක් නේ එහිදැන් අපි පිද ලි කාතාවගගේ සමල සිංහල කාතාව වඩද මුස්ලිමයි වාහරගෙන වනවිලාල ඒ පරම්පරාවලින් එන අය හරි විතෝට ඒ මුස්ලිම් සංස්කෘතියට ඉස්ලාම ආගමටඒට පරිවර්තනය වෙනනේ තිය හරි තැන් මට මතගෙන සිරිමා ශාස්ත්‍රී ගියසුම හරිද තේතුට අපි හිතවා මෙම හරි නූතනයි ශ්‍රීමා ශාස්ත්‍රීගියසුම හරි නූතනයක් අපි නූතන ප්‍රජාත්තන්ත්‍රවාදය ඇතුළේ මේක කරන ඒ වගේම දෙයක් තමයි මේ අල්හජාජ්මට අපේ සිංහල රජුරෝ කලේ මේ මෙම ඉන්න්න කාතාවකල ැන්වා ම අල්හ ජච්කුව එන්න කියලා ඒ ගුල කිව නෑන ඇතියාගන්ඩ ගල්ල අපට ගඩ බැයිල වෙනන ඒ වන්ඩ කියලා කිවවා බම සාධාන ල්ම එහම කොල්ලකෑමක් ගැන දන්නනති මේක අපට පේනවා මේ මුස්ලිම් බලයත් සෑහෙන්න බලවත් වෙන. ඉතුරයි ඉන්දියන්සාගරයේ තිබුණු වෙළඳාමේ රටා. සම්පූර්ණ පරිවර්තනයකට ලක්වෙනවා චීනය අගි දෙගාශයාව සහ මුස්ලිම්වරුන් අරාබිවෙලදාමට අවතීරණවීම නිසා ඉති මෙන්න මේ කළබෑගෑනි අස්සේ තමයි අපේ රටේ මේ දේශපාලනය අස්ථාවරත්තය නිර්මාණය වෙන්නේ හරි අප ලන් කොට දේ ගැනතා කරම ි ඩා ද ප ද න ප පිස් ු ට ති ැර පල් හැ මටක් ද ඔබ ුතු බලගන්න න එහි කමෙන්ට් විදිහටත් අපිට ප්‍රශණ ගැතුල රිපත් කරන්න ඒකම අපිට ලියන්නත් පුළුවන්ඇනත ිස් පැ පටේ විසහදලිස් පහක් කොම නැත ම් අලි නිස්ටි පැ පට වි හදල හොම රමට විරමෙන් පස්සේ නැවතත් අල් මිටි හිස් ස්තම. අපි බලංඉන්න මිත්‍රෙන්ට අආාධනා කරනවා මේ කොටුවෙන් යම් තුන්වැරි කොටසට